අද අපි සියලු දෙනාම මේ ඓතිහාසික පුරවරයට ඒකරාශී වුණේ විශේෂයෙන්ම දේශපාලන පරිගැනීමකට දේශපාලන දඩයමට ලක් වී සිටින රාජිත සේනාරත්න මැතිතුමාගේ නිදහස වෙනුවෙන් අපි නිත්‍යානුකූලව ප්‍රජාතන්ත්‍රවාදීව මහ පොළොවේ සටනක් ආරම්භ කරලා එතුමාගේ නිදහස තහවුරු කිරීමේ සටන උදෙසයි අද අපි මේ ස්ථානයට ඒකරාශී වුණේ රාජිත සේනාරත්න මැතිතුමා මේ රටේ සුවහසක් ජනතාවට අති විශිෂ්ට සේවාවක් ඉෂ්ට කරපු පොදු ජනතාව ජීවත් කරවීමේ ඒ මහඟු කාර්යභාරය ඉෂ්ට සිද්ධ කරපු යුග පුරුෂයෙක් ඒ වගේම එතුමාගේ නිර්මාණශීලී සෞඛ්‍ය ප්‍රතිපත්තිය තුළ ඖෂධ මාෆියාව අරගෙන තිබුණු ඒ ඖෂධ බලාධිකාරිය බිඳ දමලා මේ රටේ සාමාන්‍ය ජනතාවට තමන්ට දැරිය හැකි මුදලකට බේත් හෙට් ලබා ගැනීමේ අවස්ථාව එතුමා උදා කර දුන්නා. හෘද වස්තු සැත්කම් වලට පෝලිං ගණන් ඉන්නකොට ඒ පෝලිං යුගය එතුමා අවසන් කරා. ඒ වගේම හෘද වස්තුවේ ආබාධ තිබෙන මේ රටේ රෝගී ගිලන් වෙච්ච පරපුරට නොමිලේ ස්ටෙන්ට් ලබා දීම ඉෂ්ට සිද්ධ කරා. ඒ වගේම අක්ෂි ආබාධ වලින් පෙළුණු අපේ රටේ ජන ප්‍රජාවට විශේෂයෙන්ම අක්ෂි කාච නොමිලේ ලබා දීම ඉෂ්ට සිද්ධ කරා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල් පද්ධතිය වැඩි දියුණු කරා. රෝග ප්‍රතිකාරක වගේම රෝග නිවාරණ වැඩපිළිවෙල වෙනුවෙන් එතුමා ඓතිහාසික කාර්යභාරයක් කෙටි කාලයක් තුළ ඉෂ්ට සිද්ධ කරා. දුම්කොළ සමාගම් වලට විරුද්ධව සටන් කරලා මේ රටේ දුම්බීම සහ මුලින්ම තහනම් ක්‍රියාවලියක් බවට පත් කිරීමේ ඒ ක්‍රියාදාමයට එතුමා එඩිතරව ඉදිරිපත් වුණා. එතුමා තැබෑරුම් වලට අරක්කු සංස්කෘතියට යටත් වුණේ නැහැ. මේ රටේ යම්කිසි බීමත්කමේ ප්‍රතිශතයක් තිබෙනවා නම් ඒ අරක්කු භාවිතේ මත්පැන් භාවිතේ ප්‍රවණතාවයක් තිබුණා නම් ඒ ප්‍රවණතාවේ අඩු කරන්නට එතුමා සුපුරුදු මාෆියාවන් වලට විරුද්ධව ඓතිහාසික පෙළගැස්මක් ඉෂ්ට සිද්ධ කරා. ඓතිහාසික සටනක් ක්‍රියාත්මක කරා. ලෝක සෞඛ්‍ය සංවිධානය එතුමාගේ වීරෝදාර ක්‍රියාවලිය පිළිගත්තා. ඒ නිසා රාජිත සේනාරත්න මැතිතුමා කියන්නේ රට පිළිගත් නායකෙක් පමණක් නොව ලොව පිළිගත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඓතිහාසික සේවාවක් ඉෂ්ට සිද්ධ කරපු සැබවින්ම ජනතාව සුවපත් කරන්නට ඇපකැප වුණු වීරෝදාර නායකයෙක්. එතුමාද දේශපාලන දඩයමට ලක් වෙලා දේශපාලන පරිගැනීමට ලක් වෙලා අද එතුමා සිරගත වෙලා සිටිනවා. පැහැදිලිවම කියන්නට කැමති සමගි ජන බලවේගය වෙනුවෙන් අපේ සහෝදර නායකයෙක් හැටියට ඇමතිවරයෙක් හැටියට මන්ත්‍රීවරයෙක් හැටියට අපි එතුමාගේ නිදහස වෙනුවෙන් කැප වෙනවා පමණක් නෙමෙයි එතුමාගේ නිදහස සාක්ෂාත් කිරීම සඳහා නිත්‍යානුකූලව ගත හැකි සියලුම ක්‍රියාදාමයන් ඉෂ්ට කරන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. රාජිත සේනාරත්න මැතිතුමාට කියන්න කැමති ඔබතුමා තනි වෙලත් නැහැ තනි කරන්නෙත් නැහැ කවදාවත් තනි වෙන්නෙත් නැහැ සමගි ජන බලවේගය අපි සියලු දෙනාම සහෝදරත්වෙන් සංහිඳියාවෙන් ඔබතුමා රැකගන්නට ඔබතුමා ආරක්ෂා කරන්නට ඒ වගේම ඔබතුමා නිදහස් කරගන්නට මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ ඒ නෛතිකව ගතයුතු සියලුම ක්‍රියාමාර්ගයන් ක්‍රියාත්මක කරලා මේ රටේ පුරවැසි ජනතාවගේ ජනබලය ජනසවිය තුළින් මේ මර්ධනකාරී යුගයට අවසාන තිත තබලා විශේෂයෙන්ම එතුමාගේ නිදහස රටේ ජනතාවගේ නිදහස බවට පත් කරන ඒ මහා යුග පෙරලියට අපි හැමෝම ලෑස්ති කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. බොහොම ස්තුතියි.